ආයුබෝවන් වෙනද වගේම අද පුදුමයත් එක්ක එකතුණු ඔයාලා හැම දෙනාම බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා මිනිස්සු විදියට අපි හැමෝම කැමති අනිත් අය අතරින් නිතරම කැපිලා පේන විදිය දෙයක් කරන්න මම හරිනේ ඉතින් පුදුමයා අද මේ ඇවිල්ලා ඉන්නේ අනිත් අය අතරින් ඔයාට කැපිලා පේන්න පුළුවන් වෙන විදිහේ බොහොම අපූරු මැජික් ට්‍රික් එකක් කරන හැටි කියලා දෙන්න ඇත්තටම කිව්වොත් මේක පුංචි ගණිතමය උපක්‍රමයක් එනම් අපි බලමු තවත් කෙනෙක් පුදුම වෙන විදිහට එයාගේ වයස කොහොමද අපි හරියටම අනුමාන කරලා කියන්නේ කියලා. right මේ වැඩේ වෙන්නේ මෙහෙම. මෙතෙන්දී ඔයාලට මේ මැජික් එක ඔයා කැමති ඕනිම කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් මෙතනදී මට මේ මැජික් එක ඉදිරිපත් කරන්න කෙනෙක් නැති හින්දා මම මේ වැඩේට අල්ලගන්නේ මේ වීඩියෝ එක බලන ඔයා. ඔයා මුලින්ම පෑනකුයි කොලයකුයි පොඩ්ඩක් හිට්ටු කරගන්න. කැල් එකක් තියෙනවා නම් ඉතින් මේ වැඩේට ටිකක් ලේසි. හැබැයි සමහරුන්ට නම් මේක හිතෙන් උනත් හදන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. ඔයා මුලින්ම හිතාගන්න එකත් 9ත් අතර තියෙන සංඛ්‍යා අතරින් ඔයා කැමතිම ඉලක්කම. right. දැන් ඔයා හිතාගත්තු ඉලක්කම වැඩි කරන්න දෙකෙන්. ඔයා ඒ හිතාගත්තු ඉලක්කම වැඩි කරන්න ඕනි දෙකෙන්. හරි. දැන් ඔයා දෙකෙන් වැඩි කරලා ආපු උත්තරයට එකතු කරන්න පහ. ඔයාගේ උත්තරයට ඔයා එකතු කරන්න ඕනි පහ. හරි. දැන් ඔයාට ඇවිල්ලා ඇති මොකක් හරි උත්තරයක්. අනේ ඒ උත්තරය දැන් ඔයා වැඩි කරන්න ඕනි 50. ඔයාට ඇවිල්ලා තියෙන උත්තරය වැඩි කරන්න 50. හරි. මම මේ කියපු පියවර ටික හරියට කරා නම් ඔයාට ඇවිල්ලා තියෙන ඕනි මේ වෙදි ඉලක්කම් 3ක හරි 4ක හරි උත්තරයක්. මම හරිනේ. හරි. ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. මේ 2019 අවුරුද්ද. මේ 2019 අවුරුද්දට ඔයාගේ උපන්දිනේ ඔයා දැනටමත් සමරලා ඉවරද? එහෙමත් නැත්නම් ඔයාගේ උපන්දිනේ 2019 අවුරුද්දට තවමත් උදා වුණේ නැද්ද? ඉතින් 2019 අවුරුද්දට ඔයාගේ උපන්දිනේ තවමත් ඇවිල්ලා නැතිනම් මෙන්න මේ ඇවිල්ලා තියෙන උත්තරයට ඔයා එකතු කරන්න ඕනි 1768. ඔය ඇවිල්ලා තියෙන උත්තරයට ඔයා එකතු කරන්න 1768 ඔයාගේ උපන්දිනේ තවමත් මේ අවුරුද්දට උදා වුණේ නැත්නම්. ඒ වගේම ඔයාගේ උපන්දිනේ මේ 2019 අවුරුද්දේ දැනටමත් පහු වෙලා නම් ඔයා ඔයාගේ උත්තරයට එකතු කරන්න ඕනි 1769. අනිවාර්යෙන් මේක නම් පටලවා ගන්න එපා. ඔයාගේ උපන්දිනේ තවමත් මේ අවුරුද්දට ඇවිල්ලා නැත්නම් ඔයා එකතු කරන්න ඕනි 1768. ඔයාගේ උපන්දිනේ දැනටමත් මේ අවුරුද්දට උදා වෙලා නම් ඔයා එකතු කරන්න ඕනි 1769. right. මෙන්න අන්තිම පියවර. දැන් ඔයාට ඇවිල්ලා ඇති මොකක් හරි උත්තරයක්. අන්න ඒ උත්තරෙන් ඔයා අඩු කරන්න ඔයා උපන් අවුරුද්ද. උදාහරණයක් විදිහට ඔයා 1995 ඉපදුණු කෙනෙක් නම් ඔයා ඇවිල්ලා තියෙන ඔයාගේ උත්තරෙන් ඔයා අඩු කරන්න ඕනි 1995. ඒ වගේම ඔයාගේ උපන් අවුරුද්දත් ඔයාට ඇවිල්ලා තියෙන උත්තරෙන් අඩු කරන්න. හරි. ඔන්න දැන් අපේ වැඩේ ඉවරයි. අනිවාර්යෙන්ම මං කියපු පියවර ටික හරියටම අනුගමනය කරා නම් ඔයාට ඉලක්කම් 3ක උත්තරයක් අවසාන වශයෙන් ලැබිලා තියෙන්න ඕනි. ඔන්න ඔය ඉලක්කම් 3ේ අගේ පළවෙනි ඉලක්කමෙන් කියවෙන්නේ ඔයා මුලින්ම හිතාගත්තු වගේ. මම හරිනේ. එතකොට මොකද්ද අනිත් ඉලක්කම් දෙක? අනිත් ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ ඔයාගේ වයස. ඉතින් ඔයාගේ උත්තරෙත් හරියටම ආවද? ඔයාගේ උත්තරේ හරියටම ආවනම් අමතක නොකරම මේ වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තවමත් පුදුම වීඩියෝ අපේ channel එක subscribe කරේ නැත්නම් මේ දැම්මම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඔයාලට මම ආරාධනා කරනවා මේ මැජික් ට්‍රික් එක අනිත් අයටත් කරලා ඒ අයවත් පුදුම කරන්න කියලා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම අදට ගිහිල්ලා ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.